මෙත්තා කරුණා, මොදිතා ඔපේකා යන සතර බ්‍රහ්ම විහරණයහිය දෙමින් අප්‍රමාණ වූ ලෝකසත්වයා වෙත අප්‍රමාණලෙසින් සම මෙත පැතිරවය හැකිවන්නේ මිනිසෙකුට පමණේ. අනන්ත දුක්විඳින ලෝකසත්වයා වෙත මනුස්ස, අමනුස්ස, දේව, බ්‍රහ්ම, යන සතර කොට්ඨාශයටම අයත් සත්වයාවත සරණවිය හැක්කේ මිනිසෙකුට පමණි. සරණවීම යනු තේරුම් ගතයුතු වචනයකි. බුදුන් සරණ යමි, දහම්සරණ යමි, සංගුම්සරණ යමි යැයි උදේහවසකීවත් මෙහි තේරුම බොහෝ අය අවබෝධ කරගෙන නැත. සරණ යනු, දෙක සර චර ගමන් කරන පැවැත්ම යන තේරුමයි. න යනු නතරකිරීම නැවැත්ම අවසන් කිරීම යන තේරුමයි. මේ අනුව සරණ යනු අප කවුරුත් නොනවත්වාම කරන මේ සංසාරගමන නැවැත්වීමට එය නවත්වා බිඳිනදුක් කන්දරාවෙන් මුදවාගැනීමට උපකාරවීමයි. උපනිශ්්‍රය වීමයි. බුද්ධ, දම්ම සංග යන ත්‍රිවිධරත්නයේ සරණයෑම යනු මේ උපනිශ්්‍රය ලබා ගැනීමයි. සත්‍ය අවබෝධ කරගත් සියලුම උත්තමීන්. දුක්විඳන අනන්ත අප්‍රමාණ සත්වයෙන්න්ගේ අනාත බව දැක ඒ දුකින් ඒ සත්වයා මුදවා ගැනීමේ පරම අධ්‍යාසයෙන්ම මෙසේ සරණ වූ සේක ඒ සරණ ලබාදීමට ධර්මය දේශනා කළ සේක